අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදේශ ඔන්ලයින් යුරෝප් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Qs monitors ගැන. ඊයාලුනේ විශේෂයෙන්ම මම මෙතෙන්දි කතා කරනවා කොහොමද අපේ වැඩේට ගැලපෙනම මොනිටරය අපි හරියටම තෝරගන්නේ. ඒ වගේම මොනිටර එකක් අපි මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු. ඒ වගේම කොහොමද අපි හොඳ මොනිටරයක් තෝරගන්නේ වගේ මෙන්න මේ වගේ දේවල් ගැන අපි වීඩියෝ එකේ ඉදිරියේ කතා කරමු. ත්‍යාලනේ මුලින්ම කියන්න ඕන මෙතෙන්දි මම කතා කරන්නේ use monitors කියන. ඉතින් brand new monitor එකක් ගන්න කෙනෙක්ට නම් නෙවෙයි මේ වීඩියෝ එක අදාළ වෙන්නේ. ඉතින් brand new monitor එකක් ගන්නව නම් අද වෙළඳ පොලේ තියෙන මිල ගණන් යටතේ සාමාන්‍ය රුපියල් 30,000කට වගේ වට ගන්න පුළුවන් VA panel එකක් තියෙන අඟල් 25 වගේ monitor එකක් අවුරුදු 3ක වගේ company warranty එකක් එක්ක. ඉතින් ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ IPS panel තියෙන සාමාන්‍ය රුපියල් 40,000න් උඩ වගේ මෙන්න මේ ගණන් වලට තමයි brand new monitors අපිට මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මම විශේෂයෙන්ම කතා කරන්නේ brand new monitor එකක් ගන්න budget එකක් නැති use monitor එකක් ගන්න හිතාගෙන ඉන්න යාළුවෝ වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් යාළුවනේ monitor එකක් මිලදී ගන්න ගියාට පස්සේ shopper අපිට ගොඩක්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මේ Samsung, LG, TG එවන නැත්නම් NEC වගේ මෙන්න මේ වගේ brand වල monitors තමයි බහුලවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ත්‍යාලුනේ සාමාන්‍ය shop වල විකුණන්න තියෙන monitors ගත්තොත් අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ square කියන model එක. ඉතින් මේ model එකේ monitors තමයි අපිට බහුලවම බලා ගන්න පුළුවන් වෙන්නේ. මේව මේ දකුණු කොරියාව හෝ ජපානය වගේ රටවල් වලින් ලංකාවට ආනයනය කරලා නැවතත් shop වල විකුණන monitors තමයි මේවා විදියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ monitor එකක aspect ratio එක ගත්තොත් 4:3 වගේ aspect ratio එකක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයා monitor එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේ monitor එක ගනිද්දි අනිවාර්යයෙන්ම check කරලා බලන්න මෙන්න මේ ඔයා තෝරගන්න monitor එක මොන වර්ෂයේද නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ monitor එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා මේ sticker එකකින් මේ monitors මොන වර්ෂයේද නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මම මෙතෙන්දි කතා කරන්නේ මේ monitor එකක් ගනිද්දි මේ monitor එකේ විශේෂයෙන්ම මෙන්න මේ frame එක. මේ frame එක ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට පොඩ්ඩක් අල්ලලා බලන්න මේක මේ මොන හරි repairing වගේ දෙයක් කරලා තියෙනවද මොන හරි replace කරලා තියෙනව නම් මේව මේ හරියට clip වෙලා නැත්තම් එතෙන්දී අපිට ඒක තහවුරු කරගන්න පුළුවන් මේ monitor එක repair කරපු නැති එකක් කියලා. ඊයාලුනේ මෙතෙන්දී මම තව දෙයක් සඳහන් කරන්න ඕන. ඔයා අනිවාර්යයෙන්ම monitor එකක් ගනිද්දි check කරන්න ඕන ඔයාගේ monitor එකේ color patches මොන හරි තියෙනවද කියලා. ඔයාට පුළුවන් එතනදී computer එකකට සම්බන්ධ කරලා මේ monitor එකේ white screen එකක් දාලා බලන්න color patches මොන හරි මේ monitors වල තියෙනවද කියලා. ඉතින් ඒකත් ඔයා අනිවාර්යයෙන්ම monitor එකක් ගනිද්දි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ monitor එකක් මිලදී ගන්නකොට අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ DVI සහ VGA කියන port දෙකත් එක්ක තමයි මෙන්න මේ වගේ monitors තියෙන්නේ. එතනදී ඔයා අනිවාර්යයෙන්ම port දෙකක්වත් තියෙන monitor එකක් තෝරගන්න. මොකද ඔයාගේ computer එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් හෝ පස්සේ කාලෙක හරි මෙන්න මේ port එක අවුලක් ආවොත් එතකොට ඔයාට තව port එකක් තියෙනවා monitor එකට plug කරන්න. ඒ වගේම යාළුවනේ මේ monitor එකේ ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ display connectors. මේකේ කැමරාවට පෙනෙන්නේ දන්න මෙන්න මේ වගේ display connectors ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මේ connectors වල මොන හරි මලකඩ කාලද ඒ වගේම මේ ports හොඳට මෙතන තියෙනවද කියලා වගේ ඔයා check කරගන්න. සාමාන්‍යයෙන් මේ monitor එකේ manufacturer year එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයා මිලදී ගන්න කාලයත් එක්ක බලද්දි ඒ අතර කාලයේ ලොකු කාල පරාසයක්ද කියලා ඔයාට එතෙන්දී බලලා check කරලා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මෙන්න මේ monitors එක අපිට ලැබෙනවා මෙන්න මේ settings වෙනස් කරන්න ඒ වගේම power button එක සහ මේ settings වෙනස් කරන්න ලැබෙන buttons ටිකත් ඔයා check කරලා බලන්න මේ monitor එකක් මිලදී ගනිද්දි ඒවා හරියට වැඩ කරනවද කියලා. ඉතින් මේ වගේ monitor එකක් සාමාන්‍යයෙන් ඔයා ඉගෙනීම් කටයුතු වලට පාවිච්චි කරන computer එකකට නම් ප්‍රමාණවත් වෙනවා. එතනින් එහාට ඔයා editing, graphic designing වගේ දෙයකට යනවා නම් ඔයාට පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එක. මෙන්න මේ කියන wide screen monitor එක. සාමාන්‍යයෙන් අඟල් 19 උඩ ඉඳලා තමයි wide screen monitors එන්නේ. අනිත් monitors එන්නේ මෙන්න මේ කියන අඟල් 17 square type එකෙන් තමයි එන්නේ.
තිංවා ක්‍රපෙක් ඩිසයින් ඒමන්නතන් වීඩියෝ ගේමි එඩිටිං වගේ වැඩවලට වා කම්පියුට එකට මොන්ට එකක් ගන්න බලාපොරොත්තුවෙනන ගොඩක් වෙලාට වට සුදුසුවෙන්න මෙන මේ වගේ වයි ඩිස්කීන් මොන්ට එක ති මේ මොන්ටගේ හොඳ ඇස්පෙක් ්‍රේටියෝ එකක් බලාගන්න පුුවන් සාමාන්‍යෙක් දාසය නමය දාසේ දහය වගේ හොඳ ඇස්පෙක් ේටියෝ එකක් තියෙනවා ඒවගේ මේවයි පුල් ෂ්ටි රෙසලූෂන් එකින් වාට වැඩ කරගන්න හැකියාව තියෙනවා ඉතින් මෙන්න මේ වගේ වයිඩ් ස්ක්‍රීන් මොන්ට එකක් ගනිද්දි ඔයාලට සාපේක්ෂව ලොකු රෙසලූෂන් එකක් වගේම හොඳ ගුණාත්මක තත්ත්වයේ අවුට්පුට් එකක් ලබා ගන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම HDMI පෝට් එක වගේ දේවල් මේ වයිඩ් ස්ක්‍රීන් මොන්ටර්ස් වල තමයි ඉන්නේ මෙතනදී DVI තමයි මම දැනටමත් පාවිච්චි කරන්නේ නමුත් පසු කාලීනව අපි ග්‍රැෆික් කාඩ් එකක් කම්පියුටරකට ප්ලග් කරනව නම් අපිට ඒ හරහා ලැබෙන HDMI පෝට් එක ඩිරෙක්ට්ම මේ වගේ මොන්ට එකක් මිලදීගෙන තිබ්බහම පස්සේ කාලෙක හරි මේ HDMI පෝට් එක පාවිච්චි කරලා හොඳ රෙසලූෂන් එකකින් ඒ වගේම ෆුල් HD 1080p ෆුල් HD වගේ රෙසලූෂන් එකකින් අපිට ගේම්ස් කැප්චර් කරන්න උනත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරනවා මේ මොන්ටර්ස් ගත්තොතින් සාමාන්‍ය වෙළඳපොලේ අපිට ගන්න පුළුවන් සිල්වර් කලර් එකේ සහ මෙන්න මේ බ්ලැක් කලර් එකේ මොනිටර්ස්. විශේෂයෙන්ම මේ බ්ලැක් කලර් එකේ මොන්ටර්ස් තමයි ගොඩක්ම ඔයා මිලදී ගන්න පෙළඹෙන්න ඕන. ඉතින් මෙන්න මේ සිල්වර් කලර් එකේ මොන්ටර්ස් වලට වඩා මේ බ්ලැක් මොන්ටර්ස් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව අත්විඳලා තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඔයා මොන්ට එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ බ්ලැක් කලර් එක විශේෂයෙන්ම තෝරගන්න. ඉතින් මේ මොන්ට එක මම 2015 දී වගේ ගත්තේ. මම සාමාන්‍යයෙන් 2021 වගේ වෙනකන් මේ මොන්ට එක පාවිච්චි කරා. පස්සේ මේකේ ප්‍රශ්නයක් ඇවිල්ලා මට මේක අයින් කරන්න වුණා. ඉතින් මේවා යූස් පාත් නිසා මේවා පිටරටවල පාවිච්චි කරලා තමයි නැවතත් ලංකාවට ආනයනය කරලා ෂොප් වල විකුණන්න දාලා තියෙන්නේ. ඒ නිසා අපි මොන්ට එකක් ගනිද්දි චෙක් කරලා තමයි ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ මොන්ට එකක් නම් සාපේක්ෂව අද මාකට් එකේ ගන්න පුළුවන් රුපියල් 12000න් උඩ වගේ. ඉතින් මේ වගේ මොන්ට එකක් ගන්නකොට ඔයා විශේෂයෙන්ම මේ මොන්ට එකේ ෆ්‍රේම් එක සහ මෙන්න මේ පවර් බටන් එකේ වගේම සෙටින්ග්ස් මාරු කරන්න තියෙන මේ අනෙකුත් බටන්ස් ටික ඒ වගේම විශේෂයෙන්ම මේකේ පිටිපස්සේ තියෙන මෙන්න මේ පෝට් ටික. ඉතින් මේකේ මොන්ට එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ VGA පෝට් එක තියෙනවා, ඩිස්ප්ලේ පෝට් එක තියෙනවා, ඒ වගේම HDMI පෝට් එක තියෙනවා. එතන ඉතින් ඔප්ෂන් තුනක් ලැබිලා තියෙනවා ඩිස්ප්ලේ වලට. ඉතින් අපිට කම්පියුටර්ගේ ඩිස්ප්ලේ අවුට්පුට් තුනකින් මේකට ප්ලග් කරන්න පුළුවන් හැකියාවත් අර මේ වගේ මොන්ට එකක් මිලදී ගන්නෙදි ලැබෙන චාන්ස් එකක්. විශේෂයෙන් මතක් කරන්න මේ කලින් කතා කරපු මේ වගේ මොන්ටර්ස් නම් අපිට සාමාන්‍ය රුපියල් 7000කින් උඩ වගේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතියාගෙන මෙතනදී සඳහන් කරන තවත් විශේෂම දෙයක් තමයි මෙන්න මේ වොරන්ටි එක පිළිබඳව. සාමාන්‍යයෙන් අද ලංකාවේ මොන්ටර්ස් ගත්තොතින් යූස් මොන්ටර්ස් වල සාමාන්‍යයෙන් මාස 3ක තමයි වොරන්ටියක් ලැබෙන්නේ. ඉතින් සමහර ෂොප්ස් තියෙනවා මාස 6ක වගේ වොරන්ටි එකකට දෙන. එහෙමනොත් ඔයාට තව රුපියල් 2000ක් 3000ක් වගේ වැඩියෙන් වියදම් කරන්න වෙනවා. නමුත් මේ වොරන්ටි එක ඉතාමත් වැදගත්. මොකද මොනවාරි ඉෂු එකක් වුණොත් ඉතින් මේ ෂොප් වල තියෙන වොරන්ටි පොලිසිස් එක බැලුවහම මොනවාරි ඉෂු එකක් ආවොත් අපිට වොරන්ටි එක තියෙන නිසා ඒ කාල සීමාව ඇතුළත මොනවාරි ප්‍රශ්නයක් වුණොත් නැවතත් වොරන්ටි මාරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කම්පියුටර් එකකට මොන්ට එකක් මිලදී ගන්නෙදි අනිවාර්යයෙන්ම වොරන්ටි මාස 3ක්වත් තියෙන මොන්ට එකක් තෝරගන්න පෙළඹෙන්න. ඉතින් මෙතෙන්දි කතා කරන්න ඕන මෙන්න මේ වගේ වයිඩ් ස්ක්‍රීන් මොන්ටර්ස් වලට අමතරව අද වෙනකොට IPS පැනල් වගේ දේවලුත් අපිට යූස් මොන්ටර්ස් විදියට ගන්න පුළුවන් මාකට් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ මොන්ට එකක් නම් සාමාන්‍ය රුපියල් 18000ක් වගේ වෙනවා සාමාන්‍ය IPS ෆ්‍රේම්ලස් මොන්ට එකක් නම්. ඉතින් මේ IPS පැනල් වලත් මම දැකලා තියෙනවා ඉන්බිල්ට් ස්පීකර් එන මොන්ටර්ස් තියෙනවා. එතෙන්දි චාන්ස් එකක් තියෙනවා. මොකද HDMI හරහා මේ IPS පැනල් ගොඩක් වෙලාවට ප්ලග් කරන්න. එතකොට අපිට ඉන්බිල් සවුන්් එන නිසා HDMI හරහා සපෝට් කරන ඕඩියෝ, ඒ නිසා අපිට ඕඩියෝ එකත් මොන්ට එකේම ඔප්ෂන් එකක් විදිහට ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ මොන්ට එකකට සාපේක්ෂව රුපියල් 6000ක් 7000ක් විතර IPS මොන්ට එකක් වැඩි වෙනවා. ඉතින් ඔයාගේ බජට් එක අනුව තමයි මෙන්න මේ මොන්ටස් තෝරා ගැනීම කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වැඩේට ගැළපෙනම මොන්ට එක ඔයා තෝරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයා ඉස්කෝලේ වැඩ වලට වගේ නම් පාවිච්චි කරන්නේ කම්පියුටර් එකට මොන්ට එකක් මෙන්න මේ වගේ 17 ස්කයා ටයිප් එකේ මොන්ට එකක් ඔයාලට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේ මෙතනින් එහාට ගියාට පස්සේ ඔයා සාමාන්‍යයෙන් එඩිටින්, ඒ වගේම ග්‍රැෆික් ඩිසයිනින්, ගේමින් වගේ කරනවා නම් මෙන්න මේ වගේ වයිඩ් ස්ක්‍රීන්
මොන්ට එකක් තමයි වාට සුදුසු වෙන්න. තින් එතනින් එහාට වාට තවත් ගානක් වේදන් කරන්න පුළුවන් නම් වා යූස් IPS පැනල් එකකටම යන්න රුපියල් 20000කට අඩුවෙන් අද මාකට් එකේ ගන්න IPS frameless monitors තියෙනවා. තියාලුනේ අපි කතා කරේ යූස් මොන්ටර්ස් කියන යූස් මොන්ට එකක් ගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? ඒ වගේම කොහොමද අපි හොඳ මොන්ට එකක් තෝරගන්නේ? ඒ වගේම වාගේ වැඩේට ගැළපෙන මොන්ට එකේ මොකද්ද වගේ දේවල් තමයි අපි මේ වීඩියෝ එකෙන් සරලව කතා කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොන හරි අයිඩියා එකක් එන්නේ නැති කියලා ඔයා මිලදී ගන්න හදන මොන්ට එක මොකද්ද කියලා තෝරගන්න. තියාලුනේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මගේ videos ගොඩක්ම බලලා දෙන්නේ subscribe කරන්න නැතුව. ඉතින් subscribe කරන්න කියලා මතක් කරනවා විශේෂයෙන්ම channel එක. ඒ වගේම notification button එකක් click කරලා තියාගන්න. අපි දිගින් දිගටම computers ගැන තමයි මේ channel එකෙන් කතා කරන්නේ. ඉතින් අපි තවත් මේ වගේ video එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.